අයිබෝවන් හැමෝටම ඔන්න අපි කලින් ලෙසන් එකේ සම්පූර්ණයෙන්ම එකෝස්ටික් ගිටා එකක් කියන්නේ මොකද්ද සහ එකෝස්ටික් ගිටා එක තියෙන මේ පාර්ට්ස් වලට කියන නම් මොනවද ඒ වගේ දේවල් අපි කතා කළා සහ ඒවා අපි අඳුරගත්තා අපි ඒවා ඉගෙන ගත්තා. ඉතින් අද දෙවැනි ලෙසන් එක විදිහට ඔයගලන්ට කියලා දෙන්න තියෙන්නේ මේ ගිටා එක අපි ප්ලේ කරන වෙලාවට අපි ගිටා එකේ මේ ස්ට්‍රින්ග්ස් තමයි ප්ලේ කරන්නේ. රයිට්. මේ ගිටා එකේ ස්ට්‍රින්ග්ස් ප්ලේ කරනකොට මේ ගිටා එකේ ස්ට්‍රින්ග්ස් කොච්චර තියෙනවද සහ ඒ ස්ට්‍රින්ග්ස් වලට කියන නම් මොනවද ඒ ස්ට්‍රින්ග්ස් කොහොමද අපි එකින් එකට අඳුරගන්නේ වගේ දේවල් අපි අද වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඉස්සල්ලාම කියලා දෙන්නම්. ඇකෝස්ටික් ගිටා එක සාමාන්‍ය ස්ටෑන්ඩඩ් විදිහට ගත්තොත් ස්ට්‍රින්ග්ස් තියෙන ඔක්කොම 6ක්. රයිට්. මීට වැඩිය ස්ට්‍රින්ග් ප්‍රමාණවත් තියෙන ගිටාස් වර්ග තියෙනවා. ඒවා ගැන ඉදිරියේදී අපි කතා කරමු. නෝමලි ඔයගොල්ලෝ ගාව තියෙන මංගල් තියෙන නිතර දෙවිලි අපි මේ යූස් කරන නෝමල් ගිටා එකක ස්ට්‍රින්ග්ස් 6ක් තියෙනවා. එතකොට මේ ස්ට්‍රින්ග් 6ට තියෙනවා නම් 6ක්. රයිට්. නම් 6ක් කියලා කියන්නේ මේ ස්ට්‍රින්ග් එක හඳුන්වන නමක්. දෙවෙනි ස්ට්‍රින්ග් එක හඳුන්වන නමක්. තුන්වෙනි ස්ට්‍රින්ග් එක හඳුන්වන නමක්. මේ විදිහට මේ ස්ට්‍රින්ග් 6ම හඳුන්වන්න නම් 6ක් තියෙනවා. රයිට්. නම් 6 තමයි මේ පල්ලෙහා යටම තියෙන හීනීමේ ස්ට්‍රින්ග් එක. ගත්තොත් අපි ඒක තමයි එක විදිහට අරගන්නේ. ඉතින් අපි ඒක පළවෙනි ස්ට්‍රින්ග් එක නිසා අපි ඒකට කියනවා E first කියලා. රයිට්. දෙවෙනියට තියෙන ස්ට්‍රින්ග් එකට අපි කියනවා B second කියලා. තුන්වෙනියට තියෙන ස්ට්‍රින්ග් එකට අපි කියනවා G third කියලා. හතරවෙනියට තියෙන ස්ට්‍රින්ග් එකට අපි කියනවා D fourth කියලා. පස්වෙනියට තියෙන ස්ට්‍රින්ග් එකට අපි කියනවා A fifth කියලා. හයවෙනියට තියෙන ස්ට්‍රින්ග් එකට අපි කියනවා E sixth කියලා. එතකොට මේ ස්ට්‍රින්ග්ස් තියෙන තැන අනුව first, second, third, fourth, fifth, sixth කියලා හඳුන්වනවා. ඒක ඉස්සරහින් ඉංග්‍රීසි letter එකක් තියෙනවා. E B G D A E කියලා. මොකද්ද මේ ඉංග්‍රීසි letter එක? Right? ඇයි මේ ඉංග්‍රීසි letter එකකින් මේක හඳුන්වන්නේ? Right? මේ E B G D A E කියන්නේ ඇත්තටම notes 6ක්. Notes කියන්නේ ස්වරවලට. එතකොට අපි සාරීගාමා පාදානි කියන සරහත අරගත්තට පස්සේ ඒ සරහත වෙස්ටර්න් ක්‍රමයට අපි ගණන් ගන්නකොට ඒ වෙස්ටර්න් විදිහට අපි හඳුන්වන්නේ C D E F G A B කියලා. රයිට්. එතකොට ඒ සාරීගාමා පාදානි කියන්නේ C D E F G කියන C D E F G A B කියන නෝට්ස් හතට. එතකොට ඒ නෝට්ස් හතෙන් නෝට්ස් හයක් තමයි මෙතන තියෙන්නේ. රයිට්. E D G D A E මෙන්න මේ නෝට්ස් හය තමයි මෙතන තියෙන්නේ. රයිට්. එතකොට එකම නෝට් එකකින් දෙකක් තියෙනවා E දෙකක්. මේ පල්ලිනට පටන් ගන්න ස්ට්‍රින්ග් එකත් E අන්තිමට ඉවර වෙන 6 වෙනි ස්ට්‍රින්ග් එකත් E. ඉතින් මෙතන E නෝට් දෙකක් තියෙනවා. මේ පළවෙනි ස්ට්‍රින්ග් එක සහ උඩම තියෙන 6 වෙනි ස්ට්‍රින්ග් එක. මේකෙන් අපිට ඇහෙන්නේ low E නෝට් එකක ශබ්දයක්. මේකෙන් අපිට ඇහෙනවා high E නෝට් එකක තියෙන ශබ්දය. එතකොට මේ E B G D A E කියන නෝට්ස් සිංහල ක්‍රමයට අරගත්තොත් සාරීගාමා පාදානි කියන ස්වර වලින් අරගත්තොත් මොනවද? මෙහෙම. අපි සිංහලෙන් සාරීගාමා පාදානි කියලා ඉගෙන ගන්නවා. ඒක ඒ විදිහටම අපි වෙස්ටර්න් විදිහට ගත්තාම C D E F G A B කියලා. එතකොට ඒ පිළිවෙලම තමයි වෙස්ටර්න් ක්‍රමයේ තියෙන්නේ. සාරීගාමා පාදානි C D E F G A B. Right. සානම් C රීනම් D ගානම් E මානම් F පානම් G දානම් A නීනම් B ඔන්න ඔය විදිහට. Right. ඉතින් මෙතන E first කියන්නේ ගාස්වරයක්, B second කියලා කියන්නේ නීස්වරයක්, G third කියලා කියන්නේ පාස්වරයක්, D fourth කියලා කියන්නේ රීස්වරයක්, A fifth කියලා කියන්නේ දාස්වරයක්, E sixth කියලා කියන්නේ ගාස්වරයක්. මෙන්න මේ විදිහට තමයි මේ ස්ට්‍රින්ග් එකේ ඕපන් හරි තැනට, කියන්නේ හරි විදිහට ටියුන් කරලා ඉවර වුණාට පස්සේ එයා ප්ලේ කරොත් අපිට ඇහෙන්නේ අන්න ඒ නෝට්ස් 6. රයිට්. මේ නෝට්ස් 6 ඕපන් ප්ලේ කරාම ඇහෙනකොට ගිටා එක ටියුන් කරලා තියෙද්දි අපි කොහොමද අනිත් නෝට්ස් සහ කෝඩ්ස් ප්ලේ කරන්නේ කියන එක තමයි ගිටා එක අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති
මේ ෆ්‍රෙට්ස් වෙන් කරලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඔය විදිහට දිගටම යනවා. ඉතින් මේ ෆ්‍රෙට්ස් වල අතර අපි මේ ඇඟිලි යොමු කරලා ප්ලේ කරනකොට තමයි අපිට අනිත් නෝට්ස් ටික හම්බ වෙන්නේ. එතකොට මම කිව්වොත් උදාහරණයක් විදිහට ගිටාර් එකේ ස්වර පුවරුව බෙද තියෙන කියලා ඒක තමයි මේ අපි අපිට පේන මේ ෆ්‍රෙට් බෝඩ් එක. මේ ෆ්‍රෙට් බෝඩ් එකේ තමයි අනිත් අපි අනිත් ගින ගන්න ඕන ස්වර ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් අපි මේ තියෙන දැන් ඔක්කොම මොනවද කියලා මේ මුළු ෆ්‍රෙට් බෝඩ් එකේම නෝට්ස් කොහෙද තියෙන්නේ, මේ ෆ්‍රෙට් බෝඩ් එකේ තියෙන නෝට්ස් කොහොමද අඳුරගන්නේ, කොහොමද ඉගෙන ගන්න කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා, ඔයගොල්ලෝ රයිට් හෑන්ඩ් ගිටාර් ප්ලේ කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ දකුණු පැත්තේට හුරු දකුණු අතින් ස්ට්‍රම් කරලා වම් අතින් නෝට්ස් අල්ලන කෙනෙක් නම් මෙන්න මේ කියන මෙතඩ් එක තමයි ඔයගොල්ලෝ යූස් කරන්න ඕනේ නෝට්ස් ප්ලේ කරන වෙලාවට. නෝට්ස් ප්ලේ කරනකොට මෙන්න මේ මෙතඩ්. රයිට්, ඔයගොල්ලෝගේ වම් අතින් ඔයගොල්ලෝ නෝට්ස් අල්ලලා නෝට්ස් සහ කෝඩ්ස් අල්ලන්න ඕනේ. ඔයගොල්ලෝගේ දකුණු අතින් ඔයගොල්ලෝ ස්ට්‍රම් කරන්න ඕනේ. රයිට්. එතකොට මේ වම් අතින් ඔයගොල්ලෝ නෝට්ස් සහ කෝඩ්ස් අල්ලනකොට ඔයාලගේ වම් අතේ මේ ඇඟිලි ටික නම්බර්ස් කරගන්න ඕනේ. රයිට්. හොඳට මතක තියාගන්න, වම් අතින් නෝට්ස් අල්ලන වෙලාවට, එහෙම නැත්නම් කෝඩ්ස් ඔයගොල්ලෝ ප්ලේ කරන වෙලාවට, නැත්නම් අල්ලන වෙලාවට ඔයාලගේ මේ මහපට ඇඟිල්ල ඒ දේවල් වලට යූස් කරෙන්නේ නැහැ. ඔයාලගේ මහපට ඇඟිල්ල මේ ගිටාර් එකේ ආම් එකේ පිටිපස්සේ සපෝට් එකක් දෙනවා විතරයි ඔයගොල්ලන්ට කෝඩ්ස් ටික අල්ලගන්න. රයිට්. මේ ඇඟිලි හතරෙන් තමයි ඔයගොල්ලෝ නෝට්ස් සහ කෝඩ්ස් අල්ලන්නේ. ඉතින් මේ ඇඟිලි හතරෙන් නෝට්ස් සහ කෝඩ්ස් අල්ලනකොට මේ ඇඟිලි හතර ඔයගොල්ලෝ නම්බර්ස් කරගන්න ඕනේ. මේක 1, මේක 2, මේක 3, මේක 4. රයිට්. 1 2 3 4. එහෙම නැත්නම් 1st 2nd 3rd 4th කියලා මේ ඇඟිලි හතර නම්බර්ස් කරගන්න. දකුණු අත ඔයගොල්ලෝ යූස් කරන්න, ස්ට්‍රම් කරන්න. රයිට්. ඔයගොල්ලෝ දකුණු අතින් තමයි ස්ට්‍රම් කරන්න ඕනේ. රයිට්. එතකොට ඔයගොල්ලෝ ලෙෆ්ට් හෑන්ඩ් ගිටාරිස් කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ වම් පැත්තට නම් ගිටාර් එක ප්ලේ කරන්න. මේ විදිහට නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ගිටාර් එකේ තියෙන ස්ට්‍රින් ටික අනිත් පැත්තට දාන්න. රයිට්. ඒ කියන්නේ දැන් මම දකුණු අතින් අල්ලන් ඉන්නකොට මට E6 එක තියෙන උඩටනේ. එතකොට දැන් මම මේක වම් පැත්තට හැරවුවාම මට E6 එක තියෙන යට. ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්ට ඕනම් පුළුවන් මේ ස්ට්‍රින් ටික අනිත් පැත්තට දාලා අර මම කියලා දින මෙතෝඩ් එකටම ප්ලේ කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ විදිහට ස්ට්‍රින් තියෙන කොටත් ප්ලේ කරන්නයි ඉන්නවා මෙතෝඩ් එක එකයි. ඔයගොල්ලෝ මේ අතින් කෝඩ්ස් අල්ලන විදිය වෙනස් වෙනවා. හැබැයි මේ පොසිෂන් මේ විදිහමයි අල්ලන විදිය සහ රටාව හැඩය වෙනස් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් මම කිව්ව මතකනේ අපි මේ අත නම්බර්ස් කරගන්න ඕනේ 1 2 3 4 එහෙම නැත්නම් 1st 2nd 3rd 4th 1 2 3 4 කියලා මේ අතින් අපි ස්ට්‍රම් කරනවා. එතකොට අද අපි කතා කරා ස්ට්‍රින්ග්ස් 6 හඳුන්වන නම් 6 E1st B2nd G3rd D4th A5th E6th කියලා. එතකොට ඔන්න ඔය ටික ඔයගොල්ලන්ට පාඩම් තියෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ ස්ට්‍රින්ග් 6 නම් 6 සහ වම් අතේ යූස් කරන්නේ අපි නෝට්ස් සහ කෝඩ්ස් අල්ල ගන්න. එතකොට අපි වම් අතේ ඇඟිලි ටික නම්බර්ස් කරේ කොහොමද කියන ඔන්න කරුණු කාරණා ටික ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ මේ ලෙසන් එක ඉවර වෙනකොට. පාඩම් කරගන්න ඔයගොල්ලෝ ගා මොනවා හරි පොඩි ෂෝට් නෝට් ලියා ගන්න පොතක් තියෙනවා නම්, පෑනක් තියෙනවා නම් අරන් මේ වගේ දේවල් මාක් කරගන්න. ඒ කියන්නේ නෝට් එකක් දාගන්න, يعني සම්පූර්ණ ලෙසන්ස් පිටු ගණන් ලියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික මම මතක තියාගන්න ඕනම දේවල් කියලා දැනෙන දේවල් නෝට් එකක් දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් නැවත අමුතුවෙන් ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ. නිකම්ම මතක හිටිනවා. ඉතින් අපේ මේ වම් අත සහ දකුණු අත, වම් අතින් අපි නෝට් සහ කෝඩ්ස් අල්ලනවා, අපි දකුණු අතින් ස්ට්‍රම් කරනවා. ඉතින් අන්නේ කියන කරුණු කාරණා ටිකයි මේ ස්ට්‍රින්ග් සයිඩ් කියන නම් ටිකයි අද පාඩමේ මතක තියාගන්න. ඊළඟ ලෙසන් එක අරන් ඉක්මනට මෙන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.